අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. අදත් අපි ඔබට අලුත් පාරේදී තවත් අලුත් චරිතයක් සමග කතා බහ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණය තුළ එළඹෙන පාර්ලිමේන්තු අසුනක් හිමිකර ගැනීමට තරම් කරන්නා වූ නවක අපේක්ෂකයෙකු සමග අපි අද දවසේ කතා බහ කරනවා. ඔහු සුවිශේෂ අපේක්ෂකයෙකු කිව්වොත් වඩා නිවැරදි. ඔහු තමයි මහනුවර දිස්ත්‍රික්කයෙන් සමග ජන බලවේගයේ තරඟ ලයිස්තුව තුළ තරම් කරන මේ ජෙනරාල් නිශාංක රණවර. අපි අයිබෝන් කියලා මුලින්ම ඔබතුමාන පිළිගන්නවා. අපි කතාව ආරම්භ කරමු. විශේෂයෙන්ම ඔබ යුද හමුදාව තුර පසුගිය යුද සමයේ සක්‍රියව ඊට දායක වුණු කෙනෙක්. ඒ අත්දැකීම් වලින් අපි කතාව ආරම්භ කරමු. මම අවසන් මාස සටනේ 55 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංක අධිපති ලෙස රාජකාරි කරා. මගේ සේනාංක අධිපති වුණේ වත්මන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ජෙනරල් කමාකුර රත්නත් ජෙනරල් ප්‍රසන්න සිල්වත්. ඉතින් ඒ අවුරුදු එකා තුළ අපි විශාල මෙහෙයක් මම හිතන්නේ රටේ ලංකා රටම දන්නවා. අපි හිටි මූමාලේ ලයින් එකේ ඉඳලා නන්දිකරල් දක්වා සී ටයිගර්ස් ලම නැත්තම් මුහුදු බලකාය විනාශ කරමින් තමයි අපි නන්දිකරල් කලබෝ දෙසට පැමිණියේ. ඊට පස්සේ යුද හමුදා සේවයෙන් ඉවත් වෙලා දැන් ඔබ දේශපාලනයට ඇවිල්ලා තිනවා. විශේෂයෙන් මේ ජෙනරල්රේක් හැටියට යුද හමුදාවේ ඉතාමත් උසස් නිලයකට ගිහිල්ලා ඒ තුල රට වෙනුවෙන් බොහෝ රාජකාරී ඉෂ්ට කරලා ඇයි දේශපාලනේ පැත්තට හැරෙන්න හිතුවේ? ඇත්තම මෙහෙම යක් තිබුණා. මම එදා ඉඳන්ම වැඩිය මේ ඔෆිස් එකට වෙලා ඒසි රූම් එකකින් ඉඳ කැමැත්තක් දක්වපු නිලධාරියෙක් නෙවෙයි. මම බොහොම පොඩි කාලවයි සාමාන්‍ය ඔෆිස් එක කාර්යාලයක වැඩ කරන්නේ. අවශ්‍ය වැඩ ටික කරා. මම සාමාන්‍යයෙන් ෆීල්ඩ් එකට ගිහිල්ලා ශේෂ්ත්‍රයට ගිහ රජකන් බොහොම සැප්තැම්බරි. මම රාජක මම දේශපාලනයට යොමු වීමට වගේම يعني විශ්‍රාම ගිය ගමන්ම මම ආරාධනා කීපයක් ලැබුණා එළියේ තිබෙන එක එක ආයතන වලින්. මම තීරණය කරේ මොකද එහෙම ගියත් මට ඉන්න වෙන්නේ ආ ඒසි රූම් එකට අය එකක් දාගෙන ගිහිල්ලා උදේ ගිහිල්ලා පොත්පත් සංකල නැව. මම මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ මේ සමාජ සේවයට සමාජයෙන් යමක් කරන්නට මම ඉඳන් ඉඳන්ම ඇඟේ තිබ්බ දෙයක්. ඒක මම තිබුණ නිදහරි සාසිරුන් සිරු දිනාම දන්නවා. ඉතින් මම මේක තීරණය කරා. ඒත් එක්ක මගේ ගමේ කට්ටිය මගේ ස්වාමින් නනුවර මහනුවර ස්වාමින් වහන්සේලා බොහෝ දිනක් කිව්වා ඉතින් යමක් ඉදිරියට කරනවා නම් හොඳයි කියන එක. දේශපාලනෙම නෙවෙයි. නමුත් මම අවසානයේ තීරණය කරා මම දේශපාලනයට සම්බන්ධ වෙනවා කියලා. දැන් විශේෂයෙන් ඔබ දේශපාලනයට තෝරගන්නේ සාමාන්‍යයෙන් අර රණවිරුවන් සහ ඒ ආශ්‍රිතව ගොඩනැගුණු චරිත ගොඩක් වෙලාවට තෝරගන්න කඳවුර නෙමෙයි අනිත් පැත්ත. ඇයි ඒ පැත්ත තෝරගත්තේ? ඇත්ත වශයෙන්ම යුද හමුදාවේ ඉන්න කාලේ අපේ හිටපු දහරින් සසුසුලන් දන්නේ ඇති මම කවදාවත් දේශපාලනය ගැන කතා කරේවත් දේශපාලනය ගැන මගේ පැත්ත ඇත්ත කියනවත් මම පෙන්වුම් කරේ නැහැ. මොකද යුනිෆෝම් එකක් ඇඳගෙන අපි කවදාවත් හමුදාවේ සාමාන්‍යයෙන් අපි දේශපාලනය කතා කරන්නේ නැහැ. අපි නොකළු දෙයක් තමයි දේශපාලනය කියන එක. මම කොයි පැත්තකවත් හිටියේ නැහැ. නමුත් අය පවුල් පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෝ. මේ අප්පච්චිලා ලොකු අප්පච්චිලා දේශපාලනය කරලා තිබුණේ ඩී.එස්. සේනානායක, අල්ලි සේනානායක කාන්දාම දේශපාලනය කරපු දෙවියෙක්. කරා කියන්නේ ක්‍රියාකාරීම නෙවෙයි. තමයි මතකයි 77 ම අපේ දර රැස්වීම තිබ්බා. ඉතින් ඒ ආభాෂය තියෙන්නේ නැති. ඒත් එක්කම මම එදා ඉඳන්ම ජාතිවාදය, ආගමවාදය, වර්ගවාදය ඒවා ප්‍රතික්ෂේප කරන්නේ. මම හොඳ සිංහල බෞද්ධයෙක්. ඒක මුලින්ම මහනුවරත් දන්නවා. මම පන්සල් වලට, පල්ලි වලට සෑම දෙයකටම මම හැමදාම මම ජාතිකවාදියෙක්. ජාතිකවාදී කියලා කියන්නේ සිංහලකමත්, සිංහල උරුමයත්, මුස්ලිම්කමත්, මුස්ලිම් උරුමයත්, දමිලත්, දමි උරුමයත් ඒ තුනේම අන්තවාදයක් ප්‍රතික්ෂේප කරන අපි එක ජාතියක් විදිහට නැගී සිටින්න ඕනෑ කියන මතයේ ඉන්න පුද්ගලයෙක්. ඉතින් ඒසදා හොඳම තැන තමයි ඒ එකට එවක එක්සත් ජාති පක්ෂය ඩී.එස්. යන මැතිතුමාගේ කාලේ ඉඳලා ඒක සෑම ජාතියක්ම, සෑම ආගමක්ම, සෑම වර්ගයක්ම එකට එකතු කරපු ජාතියක් ගොඩනැගීමට උත්සාහ කරපු ඉතාමත් දැවැන්ත ප්‍රබල පක්ෂයක්. ඒකත් එක්ක සම්බන්ධනේ මම ඒ නිසා. දැන් එක්සත් ජාතික පක්ෂය දෙකට වෙද්දී ඔබ තෝරගන්නේ සමගි ජන බලවේගේ. ඇයි එතන තෝරගත්තේ? ඇත්ත වශයෙන්ම මම මේ අවස්ථාවේදී මම ගෞරවය ප්‍රකාශ කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහතුමාට. ඔහුතුමා ඉදිරි ආරම්භයේදී මට ආරාධනා කරේ දේශපාලන සම්බන්ධ වෙන්න කියලා. මොකද මම දිගන
ඉන්සිඩන්ට්කේදී නුවර තිබෙච්ච ප්‍රශ්නේදී අවස් කිසිම පැත්තක් ගන්න නැතුව පක්ෂපාත පිස්දයක් ගන්න නැතුව වර්ගවාදී වර්ගයක් ගන්න නැතුව සාධාරණික කරලා සෑම ජන කොට්ටාෂයකටම ඒ වගේ කිල් නොච්චේ ඔම සෑහෙන වැඩ කොටසක් කරා එහේ ඉන්න ජන කොට්ටාෂයට ඒ තුල තමයි මම හිතන්නේ මම ආරාධනා කරේ ඉතින් තුමාගේ විශේෂ ගෞරවයක් මට තියෙනවා නෝ මෙහෙම එකක් තියෙනවා රණ ලික්වෙම තමයි කියලා කියන්නේ ජාත්‍යන්තර ජයගත් ජාත්‍යන්තර පිළිගත් බුද්ධිමත් නායකයෙක් එතකොට විශාල මෙහෙයක් පරිවෙනින් කරලා තියෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි උදාහරණයක් ගමු මාළුවා මාළුවා කොච්චර වටිනා මාළුවෙක් වුණත් උරු ජලය නැත්තම් ජීවත් වෙන්න බෑ ඒ වගේ දේශපාලක දේශපාලකයා දේශපාලඥයා මොනතරම් කාර්යශූර මොනතරම් දැක්මක් ඇති බුද්ධිමත් නායකයෙක් වුණාට උරු ජනතා ආදරය බැඳීම ඒ සෙනෙහස ජනතාව නැත්තම් කවදා දේශපාලනය කරන්න බෑ ඒ අනුව බලනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් දෙන්න දිහා බලනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජනතා ආදරය සහ බැඳීම ඒ පාක්ෂිකයන්ගේ කැමැත්ත ගිලිහිලා ගියා ඉතින් ඒක පැවතුනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක ඔබතුමා විශ්වාස කරන හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් පාක්ෂිකයන්ගේ ආකර්ෂණය ඈතට යන්නේ ඇයි ඇයි ඔහුට ආකර්ෂණ නැති ඒත් වශයෙන් මෙහෙමයක් වුණා අනු හතර ඉඳලා මම ඔහුට සාධාරණීකරණ කරන්න ඕනේ අනු හතර ඉඳලා අද වෙනකන් ඔහුට බැරුණා තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවන්නට නායකයෙක් වුණාම නායකත්වය කියලා කියන්නේ ජයග්‍රහණය ඔහුට හැකියාව තියෙන පක්ෂය මෙහෙවන්න කණ්ඩායම මෙහෙවන්නට දැන් බලන්න අපි ලංකාව හිටිය දක්ෂ ක්‍රිකට් නායක ක්‍රීඩකයෝ ඔවුන් සමහරට මැචස් පරිදිනකොට ඔහු නායකත්වය වදත් වෙන්තෙකුට දෙනවා මොකද නායකත්වය ජයග්‍රහණ තමන්ගේ හැකියාව සහ කාර්යශූරත්වයයි කණ්ඩායමක් ජයග්‍රහණය කරා මෙහිමයි දෙකක්. මොකද උදාහරණයක් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ධෝනි. ඔහු සෑහෙන කාලයක් කණ්ඩායම මෙහෙම ජයග්‍රහණය කරා. ඒ නිසා අයුක්මෙතුමාට බැරුණා ජයග්‍රහණයක් දකින්නට. මිනිස්සු පිපාසයෙන් ඉන්න ජයග්‍රහණ දකින්නට. මිනිස්සු විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස කිරීමේ තරුණ චරිතයට පක්ෂය මෙහෙවන්න පුළුවන් කියලා ජයග්‍රහණය පොතක්. මමත් විශ්වාස කරනවා. දැන් පළවෙනි වතාවට ඔහුට ලොකු වගකීමක් ලැබෙනවා ගෙවිගේ ජනාධිපතිවරණේ. නමුත් ඒ ලැබුණු පළවෙනි අවස්ථාව තුළ ඔහු අසමත් වෙනවානේ. අසමත් නොවුනේ නැහැ. අසමත් වුනේ නැහැ. ඔහුට විතා ජනතා ආකර්ෂණයක් තිබුණා. මම දැකලා නැහැ කවදාවත් ගම් මට්ටමේ නැගිටීමක්. ගම් මට්ටමින් එක රැල්ලක්. මානව තිබ්බ රැස්වීම දැක්කොත් එහෙම කවදාවත් රැස්වීමක් තිබිලා නැහැ කවදාවත් ඉතිහාසයේ. නමුත් ඔහු පාදපත් වුණා. ඒ සඳහා විශේෂ කරුණු බොහෝ තැනක් තියෙනවා. මම ගස්සයි මක් කියන්නේ නැහැ කියලා හාරන්න. අපි ලංකාවම දන්නවා ඇයි පරිදුනේ කියලා. ඒකට අර අද ඔබේ පාර්ශවයත් එක නැති පාර්ශවත්වයක් කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන් මේගොල්ලන් වක් කියන්න ඕනේ. අපි දන්නවා වැඩියෙන් මම මේක. තවද කතා සිද්ධ වෙනවා මේ අවස්ථාවේදී. මම බඩ පැහැදිලි. ඒක අපි කියන තවදුරටත් කතා නොකරමු. දැන් අපි එතනින් මෙහාට ඇවිල්ලා මෙවර මහමැතිවරණය තුල දැන් ජනතාව අතරට ගිහිල්ලා ජනතාවත් එක්ක වැඩ කරමින් ඉන්න කෙනෙක් හැටියට ඔබට පේන්න තියෙනවද ජනාධිපතිවරණයේදී ඒ ලබා ගන්න බැරි වෙච්ච දේ මේ මහමැතිවරණයේදී ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. අතෝෂයෙන්ම දැන් ඒ කාලේදී MCC කිව්වම ආවා. එතනදී කිව්වා මම අතෝෂයෙන්ම කනගාටනවා ඒ කාලේ වෙච්ච සිදුවීම් සම්බන්ධ කිව්වා ඉරාක් ගහලා සීමා බෝධි වඳින්න යන්න වීසා ගන්න වෙනවා කිව්වා. ඒ වගේම දන්දහම් වඳින්න යන්න වීසා ගන්න. කවදාවත් මෙහෙම බෞද්ධක විකුණුවේ නැහැ. සිල්ලරට දැම්ම නැහැ. ඒ සිල්ලරට දැම්මයි තත්ත්වය හිතේ. සිල්ලරට දානික හරි එයාදී හරි කනගාටුනවා බෞද්ධක විකුණන්න හොඳ නැහැ සිල්ලරට. දේශපාලනයට. ඒ වගේ ආවාත්තා. ඊළඟට මම මතක ටියුෂන් ගුරුවරු මේ ඇඳලා පෙන්නුවා මේ යන්න බෑ කියලා. ඒක. ඊළඟට සාරාන් ප්‍රශ්නේ විනාශය. ඒව සෑමදාම එකතු වෙලා තිබ්බා. ඒ කණ්ඩායමද නැහැ අපිත් එක්ක. ඒ නිසා මිනිස්සුන්ට පිබිදීමක් තියෙනවා. සජිත් කියන තරුණ නායක ජයග්‍රහණ මානුර දිස්ත්‍රික්කේ බැලුවොත් එහෙම විශාල පිබිදීමක් තියෙනවා. අපිත් එක්ක විරුද්ධ පක්ෂ නායකයෝ තවත් පාදිසි මට්ටමේ ඒ වගේම සමාජිකයන් බොහෝ දෙනෙක් අපිත් දැන් එකතු වෙවි යනවා. මොකද ඒලන්න තියෙන විශාල විශ්වාසය මේ සජිත් ප්‍රේමදාසගේ තරුණ කාර්යක්ෂම හරට ආදරය කරන සිංහල බෞද්ධ නායකයා මේ රටේ සෑම කෙනෙකුටම යුක්තිය සාධාරණ පිටු කරයි කියලා. හිසට වහලක් බලට ආහාරක් ඒ සංකල්පය. ඒ වගේම මනුෂ්‍යා ජීවත් වෙරයි කියලා. ඒ වගේම රකින්න පවුලක් මහා විශාල දෙයක් ඒතුවර නැහැ. ඒතුමා කතා කරන්නේ තමයි හැඹුලි කතා කරන්නේ තමන්ගේ ජනතාව ගැන. ඉතින් ඒ නිසා අපිට පින්නු කරන්නේ ඒ කඳුරු දෙක අතර ලකුණක් තියෙනවා. විශාලසක් තියෙනවා.
අබලොත් මන් පැත්ත කඳුර ගත්තොත් එහෙම රාජපක්ෂ කඳුර ගත්තොත් එහෙම කඳුරේ බොහෝ දෙනෙක් අපමතන ඉන්නේ අපේ කඳුරේ කිසි කෙනෙක් නැහැ කිසි වංචාවකට දූෂණයට හමු වෙච්ච කෙනෙක් අනේ තරුණ කණ්ඩායමක් ඉන්නේ මම නම් වශයෙන් කියන්නේ සුදුසු නැහැ මේ වෙලාවේ නමුත් ආර්ථික වශයෙන් කතා කරද්දී සමාජීය වශයෙන් කතා කරද්දී සංස්කෘතික වශයෙන් කතා කරනකොට තරුණ කණ්ඩායමක් ඉන්නහොත් ඒක අලුත් ලෝකයකට යන්න 21 ශතවර්ෂයේ තුල ඉදිරි ගමනක් යන්නට හිතේ හැකි තරුණ කණ්ඩායමක් හොත් එක ඉන්නවා මේකට අවශ්‍යයි මේ තරුණකම මේ ජවය අලුත් විදිහ හිතන්න පුළුවන් කණ්ඩායමක් ඉන්න අපිත් ඉන්න එකට ලවුත් එක්ක ඉතින් මම හිතනවා මෙරට ජනතාව මේ අවස්ථාවේදී සුදුසු තියෙන අරගෙන මේ තරුණ නායකයාට රට බාර්දේ කියලා දැන් විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය ගත්තට පස්සේ හැමදාමත් එක්සත් ජාතික පක්ෂයට වැඩි බරක් තිබෙන දිස්ත්‍රික්කයක් බවට පත් වෙලා තිබුණා නමුත් දැන් පහුගිය ජනාධිපතිවරණය තුළ දිස්ත්‍රික්කය පරාජයට පත් වෙනවා එතකොට මේ පාර්ශ්ව දෙක එකට හිටියේ එකට ඉඳලා දිනන්න බැරි වෙච්ච එකේ දැන් දෙපැත්තකට වෙලා දෙපැත්තකට අදින අතරතුර දිනන්න පුළුවන් වෙයි මෙහෙම තමයි අයි පරාජය වෙලා මහදිසියේ පරාජය වුණා වෙනස 20000ක් විතර තියෙනවා බලුවොත් එහෙම 20000ක් විතර තියෙනවා එක්සත් ජාතිපක්ෂයේ ජේවීපී එක අනිකුත් කණ්ඩායම් ගත්තාම මේ පරතර 20000ක් විතර දැන් ඒ 20000 නෑ හොයන්ටත් නෑ ඒ අනුව ආරම්භයේදී අපි ජයග්‍රහණය කළ ඉවරයි ඒත් එකම කරුණා කියනවා 99.1යි වගේ කියලා තියෙනවා සාමාන්‍ය 100%ක් කරුණා සිකට් 100%ක් නැති වුණා කියන්නේ සාධාරණයි ඒක ප්‍රශ්නයක් නෑ මම සාමාන්‍ය පුද්ගලිකව හිතනවා රට පුරා ලක්ෂ කාමරාද්යක් නැති වෙලා ලක්ෂ 80000ක් එකතු වුණා කියලා අපේ ලාභ ඉතින් ඔබ කියනවා දැන් විශේෂයෙන්ම ප්‍රතිපත්තලගේ මොනවද හේතු ඔවුන් හදාගත්තේ මේ පහුගිය කාල වකවානුව තුල ඒසේ ජනප්‍රියතාවෙ හිිනෙ වෙන දැන් ඒගොල්ලන් බලාපොරොත්තු වුණා අධිකව ජනාධිපති කෝටාවේ රාජපක්ෂ මැතිතුමාගෙන් මහ විශාල බලාපොරොත්තු එකකට දූෂණ වංචන හේතු කටයුතු කරයි කියලා ඒ කට්ටේ හොඳට ඉන්නත් කැබිනට් එකෙත් ඉන්නවා ඊළඟට එයා හිතුවා ඒගොල්ලන් හිතුවා එතුමාගේ යටතේ නීතිය සාදා හිටුවේ කියලා අපිට දැන් පේනවා කට්ටිය කිරේ යනකොට දැන් උදව් දාන තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ සංගක්කාරලා මහල ජයවදනලා සීඅයිඩී එකේ පය ගණන් ප්‍රශ්න කරනකොට ඊට ප්‍රහේව දැම්මම අලුත්දමගේ මෙතුමාත් ගෙදරට ගිහිල්ලා ඒත් කරනවා ඊළඟට ස්වාමින් වහන්සේ බොහොමවරෙන් බේරන තමයි පුරා විද්‍යාව කියලා පන්සලේ මක්ක රිපෙයාර් එකක් කරනකොට නැත්නම් පුද සංස්කරණයක් කරනකොට අර කඩපු නගරපතිතුමා හොඳින් ඉන්නවා එතුමා බැක්කන් කියලා කියන්නේ කොහොමද එතන ඉන්න දේශපාලන නායකත්වය කියන්නේ මයිලක් හොල්ලන්න දෙන්නේ නැහැ කියලා විනීතියකු ඒ වගේ ගාපු තුන කිසිම දෙයක් අද වෙලා නැහැ අනිත් එක කොරෝනා සංගතය කොරෝනා සංගතයේ වළක්වා ගත හැකිව තිබුණා ඒක වළක්වා ගත්තා නම් අද ලෝකයේ ඉන්න ඉතාම ප්‍රබල රටක් නැගී ඉන්න තිබුණා සමේ සංචාර ව්‍යාපාරය තුළ අනිත් සෑම දෙයකින්ම අපිට ඉතාම විශිෂ්ට ලෙස නැගී තිබුණා ඒක බේරගත්තා නම් බේරගත්තේ නැහැ අතහැරියා විනාශ වුණා ආර්ථික විනාශ වුණා කර්මාන්ත විනාශ වුණා රැකියා යතු වුණා සෑම දෙයක්ම අපි විනාශ වෙලා ගියා නමුත් එතනින් අපිට හැකියාව ලැබුණා ගොඩේන්ට සුද්ධ හමුදාව සහ අපේ හමුදාපු ජෙනරාල් ශවින් සිල් වගේ මෙතුමාගේ ජිජිමැලික මෙදිහත් වීමෙන් මම අත්‍යවශ්‍යම යුද හමුදාවට සහ හමුදා කණ්ඩායමට අපි විශේෂ ස්තුතිපද කරනවා ඒකෙන් අපිට ගොඩ යන්න තත්ත්වය ලැබුණා ඉතින් ඒක කියන්න බෑ මේ ජනාධිපතිතුමාගේ විශේෂ ජයග්‍රහණයක් කියලා මොකද හේතුව දැන් දෙන් උදාගමු දැන් පාර්ලිමේන්තුවට දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් අනිත් එක්කෙනා තල්ලු කරනවා උතුරට අර ගියන්ට ඇද්දි තලු කරපේ කියලා පැල බියර ගන්නවා. ඉතින් වීරෙක් වෙන්නේ නැහැ. ඉතින් බියර ගැනීම අවස්ථාව නැති කරගන්න. පැහැදිලි ඉතාමත් පැහැදිලි ඔබතුමා මගේ තර්කය දැන් අපි අවසාන විනාඩිය ඉන්නේ වැඩසටහනේ ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජනපද වේදිකේට ඡන්දය පාවිච්චි කරන කෙනෙක් ඔබ වෙනුවෙන් ඡන්දයක් පාවිච්චි කළ යුත්තේ ඇයි කියලා කියන්න. මම ඔබ දැන් අපේ රටේ ජනතාව කතා කරනවා අවශ්‍යයි කියලා රටට ආදරය කරන විනයගරුක නීතියට ගරු කරන පුද්ගලයන් විද්වතුන් මට මේ කොළඹ ආරම්භ බලන්න මට මාස්ටර්ස්යක් තියෙනවා ප්‍රොෆෙසර් ඩිප්ලෝමා තියෙනවා හමුදා විතර නෙමෙයි ආර්ථික ගැන ආර්ථික ගැන මට විශේෂ ඩිප්ලෝමා එකක් තියෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳව මට විශේෂ උපාධියක් තියෙනවා එහෙම රණවීරයෙක් නම් ඒත් මම මේජරවරයෙක් මේ යුද්ධයේ සක්‍රීය දායකයෙක්ද දායක වුණ ගජබල් රජිමේන්තුවේම නිලධාරී ඒ වගේම නීතිගරු පුද්ගලයෙක් එහෙමයි ඕ මාව අවශ්‍ය නම් මාව දාන බුලන් ජනතා අවශ්‍ය කරන සෑම කොටසකටම ඒ නිසා මම මහ ජනතාවගේ ඉල්ලාසිරිනවා මා වෙනුවෙන් මනාපයක් පාවිච්චි කරලා ඔබට ඔබ බලාපොරොත්තු වෙන පුද්ගලයා නැති සභාවට යවන්න මා ඔබ වෙනුවෙන්
ඔබ බලාපොරොත්තු ඉටු කරනවා මා විශ්වාස කරන්න අප විශ්වාස කරනවා ඔබ ජනතාව විශ්වාස කරાવી කියලා ඒ වගේම ජනතාව ඔබට එළඹෙන පාර්ලිමේන්තුව තුල 80ක් කැමති කර දීම සඳහා ඡන්දය පාවිච්චි කරાવી කියලා මේ ජෙනරාල් නිශ්ශංක රණවන් සමග අද දවසේදී අප අලුත් පාරේදී කතා බහ කළේ අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ට ඒ වගේම ස්තුතිය වැඩසටහනට එක්වීම පිළිබඳව අපි එතුමන්ට සමු දෙන්නේ අද දවසේදී අලුත් පාරෙන් සමු ගන්න අතරතුරේ අපි හෙට දවසේත් මුණ ගැහෙමු අලුත් පාරේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.